ආයුබෝවන්. ඔබට හිතයිෂි නාලිකාවත් එක්ක ඔබ නිරන්තරයෙන් එකතු වෙලා ඉන්නේ අපේ පලාපල විග්‍රහයේ කොයි වෙලේ ඔබට ඉදිරිපත් කරනවද කියලා දැන කියා ගන්නට. ඉතින් අපි ඉදිරිපත් කරන්න මේ සූදානම් වෙන්නේ 2024 නව වර්ෂයට අදාළ ඔබට බලපාන්නේ කොහොමද කියන කාරණාව. ඒ ගැන කතා බහ කරද්දී මේ සඳහා වන ජ්‍යොතිෂ විග්‍රහය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වැදගත් වීම තුළ අපි ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ මේ 2024 අප්‍රේල් වල අලුත් අවුරුද්ද තත්කාල කේන්දරයක් කියලා තියෙනවා. අන්න ඒකේ බලපෑමත් මේකට අපි ඇඳා ගන්නට ඕනි. එහෙම නැත්නම් මේ පලාපල විග්‍රහය තවත් සුවිශේෂී නොවන නිසා. ඊට අමතරව මේ ශනිගේ උපග්‍රහයන් වන ගුලික සහ මාන්දිගේ ක්‍රියාකාරී තත්ත්වයන් වසරේ යෙදෙන ග්‍රහණ ග්‍රහ යුද්ධ මේ වසර පුරා සිදු කරන රාශි මාරුවේ ඒව ගැන අවධානය යොමු කරන්නට වෙනවා. තත්කාලයේ බැලුවොත් එම දශාව කේතු අතුරු දශාව බුද්ධ යුරේනස් කියන ග්‍රහයන් මේෂේ බෙරන්න නැකතේ හතරවෙනි පාදයේ සිකුරු අධිපති උපාධිපති බුද්ධ වෙමින් ඉතින් මේ ආකාරයට මේ ග්‍රහ වෙන නැකත් පාද උපාධිපති නින්න තත්වයන් ඒව ගැනත් හිතන්නට වෙනවා. ආත්මකාරක බුද්ධ අමාත්‍යකාරක රවි මේ ආකාරයට මේ වැනි විග්‍රහයනත් ඔබට දැන කියා ගන්නට වෙනවා. ඒක අමතර මේ ග්‍රහයන්ගේ ස්වභාවයන් දැන් රවි චන්ද්‍ර කුජ ගුරු මිත්‍ර තත්වයන් ඉතින් මේ වගේ මේ ග්‍රහයන් ඉන්න තත්වයන් වල රාශිය දින තත්වය. ඊට අමතරව 22 දීර්ඝානාධිපති 67 නවංශාධිපති කුජ වෙනවා මාර්ග ශනි වෙනවා බාධක බුධ වෙනවා මේ තත්ත්වයනොත් ඊට අමතරව ලග්නයේ ත්‍රිංශාංශකයේ ධනු වෙනවා සප්තාංශකයේ මීන වෙනවා මේ වගේ ආදී තත්ත්වයනොත් මෙවැනි විග්‍රහයන් ඇතුළත් කරලා තමයි මේ පලාපල විග්‍රහය ඔබ වෙත ගෙන එන්නේ. අනිත් නාලිකාවලත් එක්ක ඔබට සංසන්දනය කරලා බලන්නට පුළුවන් ඒ ජ්‍යොතිර්වේදින් ඉදිරිපත් කරන ජ්‍යොතිෂ්‍ය විග්‍රහය කොයිතරම් තියෙනවද කියන කාරණේ. අපේ නාලිකාවේ විශේෂත්වය ඒකයි. මොකද මේ කියන්නට කතන්දරේ කියන්නට පසුබිම් වෙච්ච ජ්‍යොතිෂ්‍ය විග්‍රහය බොහෝ නාලිකාවල ඔබට අහන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි තත්වයක ඉඳලා ඔබ ඒ සේවා කටයුතු කරගද්දී ඒවායේ පවතින අඩුලොහුඩුකම් එහෙම නැත්නම් ඔවුන්ට මගහැරෙන දේවල් වැඩි වෙන්නට පුළුවන්. එහෙම මගහැරෙන දේවල් වැඩි වෙන තරමට ඔබ බලාපොරොත්තු වෙන නැකතේ තියෙන කොඩිටි එක ගුණාත්මය අඩු වෙන්නට පුළුවන්. ඔබගේ ජන්මපත්‍ර පරීක්ෂාවේ කොඩිටි එක ඒ ගුණාත්මය අඩු වෙන්නට පුළුවන්. ඒ නිසා ඒවා ගැනත් අවධානය යොමු නොකළොත් ඊට වග වෙන්නට වෙන්නේ ඔබටමයි. මොකද ඔබනේ ඒ ජ්‍යොතිර්වේදියාව තෝරාගන්නේ කටයුත්තට. ඉතින් අපිව තෝරාගත්තොත් ඔබට පුළුවන් තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්නට ඔබේ ජන්මපත්‍රය අපි එය පරීක්ෂා කර දෙන්නට සැදී පැහැදී සිටිනවා. ඊට අමතරව වාස්තු තත්ත්වය බලා ගන්නට අපිට ආරාධනය කරොත් WhatsApp පණිවිඩයක් විදිහට අපි ඇවිල්ලා ඔබට පරීක්ෂා කර දෙනවා. එහෙනම් අපි බලමු ඔබට අදාළ කොයි විදිහටද බලපෑම ධනය සම්බන්ධව ධනු ලග්න හිමියන්ට තියෙන බලපෑම කොහොමද කියන කාරණේ දැන් අපි විමසන්නට යන්නේ. ධනෝපායන ස්ථානවල තියෙන යම්කිසි විදිහකින් ඉපෙීම සම්බන්ධව වාස්තු දෝෂ තත්ත්වයන් ක්‍රියා කරන ස්වභාවයක් තියෙනවා. මේ ගැන වැඩි අවධානය යොමු කරලා කටයුතු කරන්නට පුළුවන් නම් ඒක වඩාත්ම හොඳයි. ධනාත්මක චින්තනය කියන තේ ලාභ අපේක්ෂාවන් ඉටු කර ගන්නට ඔබට උදව් වෙන උපකාරී වෙන තත්ත්වයකුයි තියෙන නිසා ඒ තුළ ඔබට යම් යහපත් දේ ඉටු කර ගන්නට පුළුවන්. හවුල් ව්‍යාපාර ඉහළ ලාභ ඇති කරන තත්ත්වයක් පෙන්눔 කරනවා. ඒ නිසා හවුලේ කරන ව්‍යාපාර ගැන වැඩි අවධානයක් ඔබට යොමු කරන්න පුළුවන් නම් ඒ තියෙන යහපත් බලයත් හිමි කර ගන්නට පුළුවන්. විදේශ ධනය ලැබීම් යහපත් වන තත්ත්වයකුයි තියෙන්නේ. ඒ නිසා එවැනි බොහොම සුබදායී බලයක් ඔබට ක්‍රියාත්මකයි කියන කාරණේ කියන්නට ඕන. ධනය සම්බන්ධව ඔබට තියෙන ඒ සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්න අපි ප්‍රාර්ථනා කරනවා. ඔබට අවශ්‍යතාවය තියෙනවා නම් ඔබගේ රැකියා ස්ථානයේ එහෙම නැත්නම් ව්‍යාපාරික ස්ථානයේ තියෙන වාස්තු තත්ත්වය බලා ගන්න. එහෙම නැත්නම් වාස්තු ගැන හදාරන්න වාස්තු විද්‍යා පාඨමාලාවත් එක්ක අපිට ඔබට සම්බන්ධ කරන්න පුළුවන්. ඊළඟට කේන්දරයේ දෝෂ බලා ගන්න කැමැත්තක් තියෙන කෙනෙක්ට නැකත් හදා ගන්න කැමැත්තක් තියෙන කෙනෙක්ට ඒ කටයුතුත් අපෙන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ජ්‍යොතිෂය ඉගෙන ගන්න කැමති කෙනෙක්ද ඔබ. ඔන්න ඔබට ජ්‍යොතිෂ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මනෝ උපදේශන පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මනෝ විද්‍යාව සම්බන්ධව හදාරන්නට කැමති කෙනෙක් ඉන්නවනම්. ඉතින් මේ ආකාරයට ඔබට ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්නට තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීම ප්‍රමාණවත් වෙනවා. ඉතින් ඒ විදිහට ඔබට ඒ කටයුතු කරගන්න ගමන්ම අපි ප්‍රාර්ථනා කරනවා මේ ධනය සම්බන්ධ ඔබගේ තිබ්බනේ මේ යම්කිසි ටාගට් එකක් ඉලක්කයක් මේ ඉලක්කයට ඔබට ළඟා වෙන්නට අවශ්‍ය ඒ සියලුම ශක්තීන් ඔබ වෙත ළඟා වෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් සමගම ඔබ බලාපොරොත්තුෙන් හිටපු ඒ නව ව්‍යාපාරය ආරම්භ කිරීම
නව ආයෝජනය සිදු කිරීම ඒ සියල්ලම ඔබ බලාපොරොත්තු වන ආකාරයට බොහොම හොඳින් සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්නට අවශ්‍ය විශ්වයේ ආශිර්වාදය ඔබට ලැබෙන්නට ප්‍රාර්ථනා කරමින් අපි ඔබෙන් සමුගෙන යනවා.